Ahí van la mano. Adat jati rupani osse jati pasal magin mehun labana tawat adhyapanika wedasatahan malawaka bhautika vidyawa paadam ekakaya sambandhawa yam danum sambharayak api ada laba ganna sahadarana. Mita pera wedasatahanedi ma visin dolanaha taranga paadam ekakayata adalawa parikshana dekak vistara karana labuwa sajeeva ema parikshana කරන ආකාරය ඔයගලන්ට පැහැදිලි කරලා දුන්නා. අද දින බලාපොරොත්තු වෙනවා තවත් පරීක්ෂණ කීපයක් අපි කරගෙන යන්න. ඊළඟට අපිට ප්‍රධාන වශයෙන් තියෙන්නේ ධෝනිමානය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. අපේ දෝනහ තරංගවල තියෙන වැදගත් පරීක්ෂණ ඇතුළත් කොටස තමයි ධෝනිමානය. පෙර දින පරීක්ෂණ නවත්තන අවස්ථාවේදී මා විස්තර කරා ඉදිරි දවසක ධෝනිමානය විස්තර කරනවා කියලා. අද එතනින් තමයි අපි පටන් ගන්න. ඒතර ධෝනිමානය කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලා හඳුනගනිමු. ඒ ආසිත අපිට නිර්දේශයේ විෂය නිර්දේශයේ අනුමත පරීක්ෂණ දෙකක් විස්තර කරන්න තියෙනවා. විභාගෙදී අපිට තවත් ඒවට කරුණු ඇතුළත් කළා වෙනස් සංශෝධිත පරීක්ෂණ අහන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් ගත්තොත් අපිට පරීක්ෂණ දෙකක් මේ පන්තියේදී විස්තර කරන්න තියෙනවා. අපි ඉස්සෙල්ලා හඳුනගනිමු ධෝනිමානය කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයගොල්ලෝ මේ දකින්නේ ධෝනිමානය නැමැති උපකරණය. මෙය මීටර එකක් පමණ දිග උපකරණයක්. මේකේ සිහින් කම්බි දෙකක්. ඔයගලන්ට පේනවා ඇති මේ තිබෙන සිහින් කම්බි දෙකක් සම්බන්ධ කරලා තිබෙනවා. එක් කම්බියක් මේ ධෝනිමානයේ කෙළවරේ තිබෙන සුමට කප්පියක් වටා ගොස් බර එදිය හැකි උපකරණයකට සම්බන්ධ කරලා තිබෙනවා. මේ තිබෙන්නේ බර එදිය හැකි උපකරණයක්. මේකට අපිට විද බාරයක් නොදන්න පුළුවන්. බර යොදා මේ තන්තුවේ ආතතිය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මේ තන්තුවේ ආතතිය අගේ ප්‍රකාශ කරන්න පුළුවන්. යෙදූ බාරය කිලෝග්‍රෑම් 2.5 නම් මේ තන්තුවේ ආතතිය කිලෝග්‍රෑම් බරවලින් 2.5යි. අපිට නිව්ටන් නම් 10 වැඩි කළා ඒ අගේ ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ තන්තුවේ ආතතිය අපිට දැන වෙනස් කරන්න පුළුවන්. දැනගෙන වෙනස් කරන්න පුළුවන් ආතතිය. තව කම්බියක් තිබෙනවා. මේ කම්බිය දෙවන කම්බිය. මේ කම්බියේ ආතතිය වෙනස් කරන්න පුළුවන් දෙවන කම්බිය. මේ ස්ථානයේ තිබෙන මුරිච්චිය. ඔබට පේනවා ඇති මේ මුරිච්චිය කරකවන විට මේ වටා කම්බිය එතෙනවා. එමගින් මෙහි ආතතිය වෙනස් කරන්න පුළුවන්. බලන්න. මේ ආකාරයට අපිට මේ මුරිච්චිය කරකවල තද කිරීම බුරුල් කිරීම කරන්න පුළුවන්. එමගින් මෙහි ආතතිය වෙනස් කරන්න පුළුවන්. නමුත් ආතති වටිනාකම යම් අවස්ථාවදී ප්‍රකාශ කරන්න බෑ මේක. මේ කම්බි ආතතිය දැන වෙනස් කරන්න පුළුවන් දෙවන කම්බි ආතතිය නොදැන වෙනස් කරන්න පුළුවන්. ඉතින් අපේගේ අවශ්‍යතාවය අනුව අපිට මේ කම්බි දෙකෙන් ඕනම එකක් අපේ පරීක්ෂණයේ අවශ්‍යතාවය අනුව යොදා ගන්න පුළුවන්. ඒක එක් පරීක්ෂණයේ අනුවයි අපි තෝරගන්නේ මොන කම්බිද අපි තෝරගන්නේ කියන එක. පැහැදිලි නේද? රයිට්. දැන් ධෝනිමානයේ සාමාන්‍ය මීටර එකක් පමණ දිග කුහර ලී පෙට්ටියක් මේකේ කම්පණයන කම්බි කොටසක දිග කම්බි කොටසේ තෝරගත්ත කම්බියේ ඒ දිග වෙනස් කරගන්න පිහිදාර දෙකක් පිහි ආධාර පිහිදාර කියලා අපි කියනවා පිහිදාර දෙකක් තිබෙනවා මේ පිහිදාර දෙකෙන් කම්බිය මේ ස්ථාන දෙක ස්පර්ශ වෙනවා එවිට කම්බි කම්පණයන කොටස මේ අතර කොටස මේ අතර කොටසයි කම්පණය වෙන්නේ අපිට පිහිදාර අතර දුර ක්‍රමයෙන් අවමක ඉඳලා වැඩි කරගෙන ගියොතින් මූලික කම්පන අවස්ථාවක් අපිට මේකේ ලබා ගන්න පුළුවන්. එක් පුඩුවකින් කම්පන අවස්ථාව මූලික කම්පන අපිට මේකේ ගන්න පුළුවන්. එතකොට මේක තමයි සාමාන්‍ය ධෝනිමානය. මීටර එකක් පමණ දිගයි මේකේ පරිමාණිකුත් තිබෙනවා. මේ තිබෙන්නේ පරිමාණය දෙපැත්තෙම අපිට මනින්න පුළුවන්. මීටර රුල් දෙකක් මේකේ සවි කරලා තිබෙනවා. ඔබට සමාහිත පෙන්නනවත් ඇති. බලන්න මේ තිබෙන්නේ මීටර රුල. මේ කම්පන වෙන කම්බි කොටසේ අනුනාද වෙන කම්බි කොටසේ දිග මැන ගැනීමට මේ අදාළ පරිමාණය තිබෙන. දැන් අපි බලමු ධෝනිමානයේ අපිට පරීක්ෂණ දෙකක් තියෙනවා කරන්න. ඒකේ පළවෙනි පරීක්ෂණය අපි විස්තර කරන්න බලමු. දැන් අපි ධෝනිමානය සම්බන්ධ පළවෙනි පරීක්ෂණය සිදු කරන ආකාරය සලකා බලමු.
පරීක්ෂණ අංක 3 දොළන තරංගවල ධ්වනිමානය ආශ්‍රිතව පළවෙනි පරීක්ෂණය. ධ්වනිමානය භාවිතා කර සරසුලක සංඛ්‍යාතයේ සෙවීම. සරසුලේ සංඛ්‍යාතය දන්නේ නැත්නම් අපිට සංඛ්‍යාතය හොයන්න පුළුවන්. බලන්න අවශ්‍ය උපකරණ ධ්වනිමානයක් සංඛ්‍යාතය නොදන්නා සරසුලක් කිලෝග්‍රෑම් භාගයේ පඩි කට්ටලයක් භාවිතා කළ ධ්වනිමාන කම්බියේ කැබැල්ලක්. ඒ ධ්වනිමාන කම්බියේ කැබැල්ලක් අපි ඉලගන්නේ ඒ කම්බි කැබැල්ල ස්කන්ධේ වෙනම තෙදෙනු තුලාවක් හෝ රසායන තුලාවක් මගින් අපි මැනගත්තම එම කම්බි විස්කම්බයත් අපිට මනින්න පුළුවන්. ඒ ඇසුරින් පුළුවන් අපිට කම්බියේ ඒකක දිගක ස්කන්ධය ගණනය කරගන්න. ඒකදී ස්කන්ධය සොයා ගැනීමට තමයි අපි මේ අමතර ධ්වනිමාන කම්බියම කොටසක් ඉල්ලන්නේ. මේ ධ්වනිමාන කම්බි මේ භාවිතා කළ කම්බියම කැබැල්ලක් අපිට ඕන වෙනවා. ඒ ධ්වනිමාන කම්බියේ ඒකක දිගක ස්කන්ධය සොයා ගැනීම සඳහා. ඒක ස්කන්ධය කියන්නේ සිම්පල් එම් ඝනත්වය වැඩි කිරීම පරිමාව. පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. දිග එකයි ඒක දිගක් වෙනකොට. ඒතර එම් සමානයි D ඝනත්වය 5R වර්ග. R අපිට විස්කම්බය මැනගන්න පුළුවන් මයික්‍රෝමීටර් ස්ක්‍රූපාමානයක් ආධාරයෙන් මේ ධ්වනිමාන කම්බියේ විස්කම්බය මැනගලා ඒක දෙකෙන් බෙදුවනම් අපිට පුළුවන් නිවැරදි අරය සොයා ගන්න. එම අරය ආදේශ කරාම එම් සමාන දැන් මතක් කරන්න එම් සමාන D ඝනත්වය. කම්බි සද්‍රව්‍ය ඝනත්වය අපිට දත්තපතින් හොයා ගන්න පුළුවන් 5R වර්ග. R දන්නව ඝනත්වය දන්නව එම් මේක ස්කන්ධය සොයා ගන්න පුළුවන්. ඒකටයි ධ්වනිමාන කම්බියේ කැබැල්ලක් අමතරව ඉල්ලලා තියෙන්නේ. ඊට අමතරව තෙදෙනු තුලාව ඒ ස්කන්ධය මැන ගැනීමට මීටර් කෝදුවක් කම්පන වෙන කම්බි කොටසේ දිග. මෙම උපකරණයෙන්ම තියෙන මීටර් වලින් මැනගන්නත් පුළුවන් අපිට. ඊටත් වඩා නිරවද්දව අපිට අමතර මීටරලක් භාවිතා කරලා මේ තුඩු අතර පරතරය ඉතාම නිරවද්දව මැනගන්න පුළුවන්. හරි. මේ දුක ප්‍රශ්නය අහන්න බලන්න. සර් ධ්වනිමානය කුහර පෙට්ටියක් ලෙස නිර්මාණය කිරීමට හේතු මොනවාද? දැන් අපි ධ්වනිමානය ගත්තම අපි දැක්කා මේකේ සිදුරු කීපයක් තිබෙනවා. ඒ වගේම අතුර කුහරයක් ආකාරයට නිර්මාණය කළ තිබෙනවා. දැන් අපි දන්නවා මේ ඕනම සංගීත භාණ්ඩයක වයලීන, ගිටාර ආදි උපකරණ බෙරේ ගත්තත් එහෙම ඇතුළත තියෙන්නේ කුහරයක් තිබෙනවා. ඒත ලොකු වායු කඳක් මේක ඇතුලේ හිර වෙනවා. දැන් මේ උපකරණයට යම් කම්පනයක් දුන්නම බොහෝ වේලාවක් මේක ඇතුලේ මේ කම්පනය රඳව ගන්න පුළුවන්. ඒකට මේක කුහරයක් ආකාරයට නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව මේක සිදුරු කීපයක් අපි තනලා තියෙන්නේ මේ ලබා දෙන කම්පන අපිට හොඳින් ශ්‍රවණය වීමට. හොඳින් ශ්‍රවණය වෙන්න ඕනේ කම්පන එළියට එන්න ඕන. ඒකට මේක සිදුරු කීපයක් හදලා තියෙන්නේ. දැන් ඉලෙක්ට්‍රොනික ගිටාර වගේව නැත් හැර අන් සෑම උපකරණයකම ඔයාලා දැකලා තියෙනනේ වයලින ගිටාර ගත්තම ධ්වනි පේටිකාව කියලා කරන ධ්වනි පෙට්ටියක් තියෙනවා. ඒ ශබ්දය ගොඩක් වෙලා රැඳෙන්නත් ඕන අපිට හොඳින් ශ්‍රවණය කරන්නත් ඕන. ඒකට තමයි මේක කුහර ලී පෙට්ටියක් ආකාරයට නිර්මාණය කළ තිබෙන්නේ. පැහැදිලි නේද? රයිට්. දැන් අපි බලමු මේ අපි කරන්න යන පරීක්ෂණේ සිද්ධාන්තය. දැන් ඔබට පේනවා මේ තිබෙන්නේ පිහි ආධාර සරසුල කම්පනය කළෙහි මිට අපි ධ්වනිමානය මත තබනවා තියලා මේ තිබෙන්නේ කුඩා කඩදාසි කැබැල්ලා. අපි එකට කියනවා කඩදාසි ආරෝහකය කියලා. කඩදාසි ආරෝහකයක් මේ තිබෙන්නේ. පිහි ආධාර අතර දුර අවම කියලා ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට අපිට මුල්ම අනුනාද අවස්ථාව ගන්න පුළුවන්. එම අනුනාද අවස්ථාවේදී තන්තුව කම්පණය වෙන්නේ පුඩු එකකින් මේ ආකාරයට. මේ අනුනාද වන දිග අපිට සිම්පල් එල් මැනගන්න පුළුවන්. මේ අනුනාද අවස්ථාවේදී මේ සරසුලේ සංඛ්‍යාතයයි මේ තන්තුවේ සංඛ්‍යාතය සමාන වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ සරසුලේ සංඛ්‍යාතය සොයන්න. ඒ වෙනුවට අපි තන්තුව භාවිතා කරනවා. තන්තුවේ සංඛ්‍යාතය අපි හොයාගන්න කොහොම හරි. හැබැයි අනුනාදයක් සිදු වෙනකොට තන්තුවේ සංඛ්‍යාතයයි අර සරසුලේ සංඛ්‍යාතය දෙක මොකද වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් අපි තන්තුවේ සංඛ්‍යාතය හොයන්න තමයි මේ උත්සාහ දරන්නේ. පැහැදිලිනේ? රයිට්. දැන් බලමු මේ අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න. එක පුඩුවක් කියන්නේ අපි දන්නවා ලැම්ඩ බෙදීම දෙකයි. දැන් ඔබට පේනවා මෙතන ලැම්ඩ බෙදීම දෙකක් සමානයි L ට. එහෙනම් ලැම්ඩ සමානයි 2 L. V සමාන F ලැම්ඩ. V සමාන වර්ගමූල T බෙදීමෙන් ආදේශ කරොත් අපිට එනවා V සමාන F ලැම්ඩ සමානයි වර්ගමූල T බෙදීමෙන්. ලැම්ඩ වෙනුවට 2 L ආදේශ කරාම F වැඩි කිරීම 2 L සමානයි
වර්ගමූල කැපිටල් mg බෙදීම සිම්පල් m. සිම්පල් m කියන්නේ තන්තුවේ එකදී ස්කන්ධය. මේ කැපිටල් m කියලා කියන්නේ තන්තුවේ ආතතිය. අර තන්තුවේ දූ බාරය. අපි මේකේ බාරය දන්නක අර ආතතිය දැන වෙනස් කළ හැකි කම්බිය මේකට යොදා ගන්න ඕනේ. අනිත් කම්බියක යොදා ගන්න බෑ මේකට. පැහැදිලි නේද? අපිට කම්බි දෙකක් තිබුණා ආතතිය දැනගෙන වෙනස් කරන්න පුළුවන් එකයි අපි මේ යොදා ගන්න. ඒතර කැපිටල් m කියන්නේ අපි යෙදූ බාරය. බාරය අපි කිලෝග්‍රෑම් 5ක් දැම්මනම් 5g. දැන් බලන්න මෙතන දෙපැත්ත වර්ග කරාම 4i f වර්ග l වර්ග සමානයි mg බෙදීම m කියලා අපිට ලැබෙනවා. අපි ඊළඟට මේක y සමානයි mx ආකාරයට සුළු කරාම l වර්ග සමානයි g බෙදීම 4f වර්ග m බාරයක් කැපිටල් m. අපි මෙතෙන්දී විචල්‍යයන් වශයෙන් තෝරගත්තා දුනිමාන කම්බියට දෙන බාරය වෙනස් කරනවා අපි. බාරය වෙනස් කරමින් විවිධ අනුනාද දිග මනිනවා. ඒ සේම විය යුතුත් නෑ අපිට තව ක්‍රමයක් තියෙනවා. අපිට සරසුල් කට්ටලයක් භාවිතා කළත් මේ නොදන්න සරසුලේ සංඛ්‍යාතය හොයන්නත් පුළුවන්. ඒක මම ඊළඟ පරීක්ෂණයේදී ඒකත් අමතර දෙයක් වශයෙන් පැහැදිලි කරන්නම්. මේ අවස්ථාවේදී විචල්‍ය එක රටාවකට තෝරගත්තා. අපිට අපි පරීක්ෂණයක් සැලසුම් කරනවා අපි විචල්‍ය තෝර ගන්න ඕන. ඒ විචල්‍ය තෝරා ගැනීම අපි අපිට ලැබෙන ගණනෙන් ලැබෙන ප්‍රතිඵලත් එක්ක අපි තීරණය කරන මේ විදිහට අපි කරන්න ඕන කියලා. දැන් මෙතෙන්දී අපිට ක්‍රම කීපයක් තියෙන්න පුළුවන්. එකක් තමයි මේ ස්කන්ධය වෙනස් කරමින් අනුනාදික මනින එක. එහෙම නැත්නම් සංඛ්‍යාතය වෙනස් කරමින් යන්නත් පුළුවන්. හැබැයි ඒතර ප්‍රශ්නයක් මතුවේ සංඛ්‍යාතේනේ හොයන්න යන්නේ කියලා. නෑ. හොයන්න යන සංඛ්‍යාතයේ තියෙද්දි සරසුල තියෙද්දි වෙනත් සරසුල කට්ටලයක් ගන්න. ඒ කට්ටලේට අපි අනුනාද දිගවල හොයලා ප්‍රස්ථාරයක් ඇඳලා ඒවට ලැබෙන උත්තරේ අනුව තර්කයකින් එනවා. දැන් මේ හොයන්න යන එක කොච්චරද කියලා. ඒක මම ඊළඟ පරීක්ෂණයේදී පැහැදිලි කරන්නම්. මේ අවස්ථාවේදී මම උත්සාහ කරන්නේ ස්කන්ධය හා අනුනාද දිගවල් ඇසුරෙන් කොහොමද සරසුලේ සංඛ්‍යාතය හොයන්නේ කියන එක. දැන් බලන්න අපි මේ y සමාන මේ සාකාඩපත් කරාම අපිට l වර්ගයේ y අක්ෂයට m x අක්ෂයට ගත්තම මේ වගේ ආකාර ප්‍රස්ථාරයක් ලැබෙන ප්‍රස්ථාරය අනුක්‍රමණය හොයාගත්තම අනුක්‍රමණය සමානයි g බෙදීම 4f වර්ගයෙන් මේකින් අපිට f වර්ග සුළු කරගන්න පුළුවන් f වර්ගය සොයාගන්න පුළුවන්. දැන් ක්‍රමයේ වශයෙන් විස්තර කරන්න තියෙන්නේ මේ තුලා තැටියට බාර යොදමින් අනුනාදික මනින්න ඕන. ඒක නැවතත් ඔන්න තිබෙනවා. එතකොට ක්‍රමය මම වෙන මිස්ටර් වශයෙන් වෙන මොකක්ටියට මේක බලා ගන්න සඳහන් කළා තියෙනවා. අපි නැවතත් කියමු. දුනිමාන තන්තුවේ සුදුසු ආතතියක් ලබා දෙන්න. සැලම සුදුසු ආතතියක් අපි දෙන ආතති දැන ගන්න ඕන. දැන වෙනස් කරන ආතතිය. කිලෝග්‍රෑම් කීයක් හරි අපි දෙනවා. දුර අවමන පරිදි පිහ ආධාරත තබා ඒ අතරේ කඩදාසි ආරෝහකයක් අපි තිබෙන. කඩදාසි ආරෝහකයක් ඒ අතරේ තිබන්න ඕන. සරසුල රබර් කොට්ටේ ගසා කම්පණය කර එහි මිට දුනිමානෙ මත තබන්න ඕන. අපි සරසුල් සාමාන්‍යයෙන් කම්පණය කරන්න යොදාගන්නේ මේ වගේ රබර් ආධාරකයක්. අපි කොයිලාකවත් සරසුලක් මේ වගේ සරසුලක් අපි කොයිලාකවත් මේ දෘඩ ආධාරක සම්බන්ධ කරන්නේ නැහැ. මගේ රබර් මිටියකින් තමයි මේකට පහරක් එල්ල කරන්නේ. මේ විදිහට අපි පහරක් එල්ල කරනවා. ඒකෙන් තමයි මේ සරසුල කම්පණය කිරීම කරන්නේ. ඔයාලට හඳ හෙනවා ඇති දැන්. ඒ සරසුලක කම්පණය කරන ආකාරය. ඒ විදිහට සරසුලේ මීට දුනිමානෙ මත තබන්න ඕන. ඊළඟට පිහිය ආධාර අතර දුර වැඩි කරමින් පරීක්ෂණය නැවත සිදු කරනවා. එක්තරා අවස්ථාවකදී කඩදාසි ආරෝහක විසි වෙනවා. ඒ කඩදාසි ආරෝහකය විසියන මොහොත තමයි අනුනාද අවස්ථාව. එවිට පිහ ආධාර අතර දුර සිම්පල් එල් මනගා. ඒක තමයි පරීක්ෂණය අපි ක්‍රමය. දැන් අපි ගන්න ලබන පාඨාංක තිබෙනවා. බාරය කිලෝග්‍රෑම් 1.5 2.5 ආකාරයට අපිට වෙනස් කරන්න පුළුවන්. බාරය වෙනස් කරමින් යනවා. අපිට ලැබුණු අනුනාද දිගවල් අපි මේ පරීක්ෂණයේදී ලැබුණු අනුනාද දිගවල් තමයි මේ තිබෙන්නේ. මේ පරීක්ෂණයේදී ලැබුණු අනුනාද දිගවල් නිවැරදිව අපි මේ පරීක්ෂණය කළා. මේ ලැබුණු අනුනාද දිගවල් තමයි දැන් මේ තිරේ තිබෙන්නේ. කිලෝග්‍රෑම් 1.5ට ලැබෙන අනුනාද දිග 14.6යි. කිලෝග්‍රෑම් 2.5 යදුවම 18.0යි. ඒ ආකාරයට පාඨාංක පද්ධතියක් තිබෙනවා. දැන් අපි ගණනය කිරීම ළඟට කරන්න තියෙන්නේ. අපි ඊට ඉස්සෙල්ලා බලමු මේ පරීක්ෂණේ පොඩ්ඩක් කණ්ඩාංක එකක් දෙකක් අරගෙන
කොහොමද මේක සිදු කරන්නේ කියන එක අපි ගණනය කරන්න පෙර අපි බලමු මේක සජීවය කරලා මේ ආරෝහක විශ්වන අවස්ථාව අනුනාද අවස්ථාව ගන්න විදිය සරසුල තබන විදිය සරසුල කම්පණය කරන විදිය අපි එකින් එක පොඩක් සජීවය කරන්න බලමු පොඩක් මම මේ දරුව දෙන්නෙකුට ආරාධනා කරනවා මේක ඇවිල්ලා පොඩක් බාරය යොදලා කම්පණය කළ බලන්න කරදාසි ආරෝහකය ධ්වනිමාන තන්ත්‍රය හරි මැද තබන්න ඕන. හරි මැද තමයි උපරිම විස්තරයක් ඇත්තේ. මෙතන තමයි කම්පන අවස්ථාවේදී මේ කරදාසි ආරෝහකය විසි වෙන්න පහසු. නැත්නම් අපිට අනුනාද අවස්ථාව ගන්න ටිකක් අපහසු වෙයි. බලන්න සරසුල කම්පනය කරන ආකාරය. දැන් මේ අනුනාද අවස්ථාව. නැවතත් පෙන්නන්න. නැවත තුන්දින් බලාගන්න මේ අනුනාද අවස්ථාවේදී කඩදාසි ආරෝහකය විසිවන විදිය එයා හරි වැදගත්. සරසුල අල්ලන විදිය එයට දෘඩ ආධාරකින් නැතුව රබර් මිටියකින් පහර දීම ඊට පස්සේ මේ මිට මත තැබීම මේ කඩදාසි ආරෝහක විසවීම අනුනාද දිග මනිනාකාරය යෙදු භාරය මනිනාකාරය අපි නැවතත් හොඳින් නිරීක්ෂණය කරන වලට හරි වැදගත් වේ. එක කරදාසි ආරෝහකය විසුණා. දැන් පිහිදාර අතර දුර මනින්න ඕන. ඒ මැනල පෙන්නන්න. වඩා නිරවද්‍ය මැන ගැනීමට අපිට මීටරවල පිහිදාරවල තුඩු අතර මේ ආකාරයට තබා මීටරවල පැත්ත හරවා තබුවම අපිට වඩා නිරවද්‍යව දිග දෝෂ රහිතව මැන ගන්න පුළුවන්. මීටරවල ඝනකම බලපාන්නේ මේ ආකාරයට මීටරවල තබුවම. මේ ධ්වනිමානයේ තිබෙන මීටරවල අපි භාවිතා කරනවා අපි නිවරදුව මේ අතර පරතරය අපිට සඳහන් කරගන්න විදියක්. මෙහෙමනම් අපි විහිිත චතුරස්‍ය වගේ උපකරණයක් භාවිතා කරලා මේ ස්ථානය මෙතනයි විහිිත චතුරස්‍ය තබලා මේ නිවරදුව මේ ස්ථානය අපි සටහන් කරගන්න ඕන. අපිට ඊට වඩා වඩාත් පහසුවෙන් මේ ආකාරයට මනින්න පුළුවන්. දැන් මෙහිදී යොදා ඇති භාරය කිලෝග්‍රෑම් කීයද බලන්න. 3.5 කිලෝග්‍රෑම් 3.5 අවස්ථාවට අනුනාදය ලබාගෙන තියෙනවා. අපි ඇත්තරම නම් දැන් මේ අනුනාද අවස්ථාවට අපි මේක සකස් කරලා තිබුණේ හරියට අපි අනුනාදය කරනව නම් අපි ඒක පොඩ්ඩක් කියලා පෙන්නන්න මුල ඉඳලා අපි පීදාර අතර දුර ආව මේක තියලා කඩදාසි ආරෝහකේ අතරේ තියන්න ඕන අපි තවත් ලං කරලා තියන්න. ඊට පස්සේ අපි ක්‍රමයෙන් දිග වැඩි කරන්න ඕන. අපි අනුනාදය ගන්නව නම් ක්‍රමානුකූලව මේක සිතයි වැඩි කරන්න. මේ ආකාරයට ඉස්සලා මුලින්ම ගොඩාක් ලංව පීදාර දෙක තියෙනවා. ඊට පස්සේ ක්‍රමයෙන් දිග වැඩි කරන්න ඕන. දැන් පිහිදාරේ විසි වෙන්නේ නැහැ. සෝරි මේ කඩදාසි ආරෝහකේ විසි වෙන්නේ නැහැ. දැන් අපි තවදුරටත් මේ අතර පරතරය වැඩි කරන්න ඕන. කඩදාසි ආරෝහකේ විසි වෙන තේ. මේ සල්ප වශයෙන් දිග වැඩි කරන්න ඕන. මේ ආකාරයට. මේ ආකාරයට පිහිදාර අතර දුර වැඩි කරමින් අපට අනුනාද අවස්ථාව මෙයාකට ලබා ගන්න පුළුවන්. ඔබ හොඳින්ම දකින්න ඇති එම අනුනාදය ලැබෙන ආකාරය. දැන් අපිට තවත් කණ්ඩාංක ඕන. මේ ආකාරයේ තවත් භාරයක් යොදලා අපිට ඊළඟ කණ්ඩාංගය ගන්න පුළුවන්. ග්‍රෑම් කීයක බරක්ද මේ යොදන්නේ? කිලෝග්‍රෑම් එකක්නේ. කිලෝග්‍රෑම් එකයි. දැන් එතකොට මුළු බර කීයක් වෙනවද? කිලෝග්‍රෑම් 4.5ක් වෙනවා. දැන් ඒකට නැවතත් අපි පිහිය ආධාර අතර දුර වැඩි කරමින් එම සරසුලම කම්පණය කර ධ්වනිමානය මතෙහි මිට තබා දෙවින අනුනාදය ගන්න ඕනේ. එයාකට භාරය යොදමින් ස්කන්ධ වෙනස් කරමින් නැවත නැවතත් අපි කණ්ඩාංක සමූහයක් ලබා ගන්න. ඒ කණ්ඩාංක ඇසුරින් අපි බලමු
කොහොමද ගණනය කරන්නේ කියලා මම හිතන්නේ මේ දරුවෝ ප්‍රශ්නයක් තියෙනවා. හයි. මේ පරීක්ෂණයේදී සරසල කම්පණය කර එහි මිට දනිමානෙවත් තබන්නේ ඇයි? අපි සරසල කම්පණය කළා. අපි මේ ආකාරයට තමයි දනිමානෙ මත එහි මිට තැබුවේ. මිට තබන්නේ. හැබැයි අපි සරසල කම්පණය කර ආකාරය නැවතත් වෙන. සරසල කම්පණය කර මේ පැත්තට. ඊට ලම්බක පැත්තට තමයි අපි මේ මිට තබන්නේ නේ. හයි බලමු ඇයි එහෙම කරන්න කියන එක. ද අපි සරසල කෙනෙක් නිර්මාණය වෙන ඇත්තරම දඬුවල කම්පණය ඔස්සේ. ද අපි මෙහෙම දණ්ඩක් ගත්තම මේ දණ්ඩ ස්ථාන දෙකකින් කලම්ප කරපු දණ්ඩක් කියලා අපි හිතමු. දැන් දණ්ඩේ මේ වගේ කම්පනයක් ඇති වුණොත් ඔය විදියට මේ මධ්‍ය ලක්ෂ්‍ය පහක් වීමක් කරන දෙපැත්තේ මේ පැත්තට යන මෙහෙම කම්පණය වෙන. අනිත් පැත්තටත් මේ විදියට කම්පණය වෙන පුළුවන්. ඔය දෙර තමයි කම්පණය වෙන. දැන් අපි මේ දණ්ඩ මේ දෙකලවරින් ක්‍රමයෙන් නවලා මේ ආකාරයට U ආකාරයට අපි හදාගන්න. හදලා අපි මෙතෙන්ට මිටක් සම්බන්ධ කරොත් මේක තමයි අර කලම්ප කරපු ලක්ෂ දෙක. දැන් බලන්න මේ දණ්ඩ අපි මෙහෙම කම්පණය ලබා දෙනකොට මේක තමයි මේ පැත්තට නැවුනේ. ඔයාලට පේනවා මේක මේ පැත්තට නැවුණා මේක මේ පැත්තට නැවුණා. එහෙම නැවෙනකොට මෙතනින් මේ ආකාරයට කම්පණය වෙනකොට මෙතනින් මේ කෙළවර පහළට යන්නේ. ඒතර මෙතනින් මේ පැත්තට කම්පණය වෙනවා. ඔයාලට පේනවා මේ මිට දැති මේ පැත්තට කම්පණය වෙනකොට මේ මිට කම්පණයනේ මේ පැත්ත ළමයි. දැති අනිත් පැත්තරනේ මේ මිට ඉහළට යනවා. ඔයාලට පේනවා මේ මිට කම්පණය වෙන්නේ ඉහළ පහළ. දැති කම්පණය වෙන්නේ මේ තලයේ වුණාට මිට කම්පණයනේ මේ පැත්ත ළමයි. මිට මෙහෙට තමයි කම්පණය වෙන්නේ මේ දෙපැත්ත. පැහැදිලි නේද? එහෙනම් අපි දැන් මේ සරසුලේ කම්පණය දොනිමානයට අපි සම්ප්‍රේෂණය කරන්න නම් ඒ පේටිකාට සම්ප්‍රේෂණය කරන්න නම් අපි මේ මිට තමයි මෙහෙම තබනවා. එම තැබුවම තමයි මොකද දැති මේ තලයේ කම්පනාට මේ මිටේ කම්පණය මෙට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් මේ මිට මෙහෙම තැබුවම. ඒක තමයි නිවැරදි ආකාරය. පැහැදිලි නේද? රයිට්. ඒක අපි මිට තබන්නේ. රයිට්. දැන් අපි බලමු හිතන්න මේ දරුවට පැහැදිලි ඇති ඒක කොහොමද උනේ කියන එක. දැන් අපි බලමු ඉදිරි ගණනය කිරීම ටික කරන ආකාරය. අචිලා බලින්ද වාඩි වෙන්න. දැන් අපි ගණනය කිරීම සිදු කරන ආකාරය සලකා බලමු. ගණනය සඳහා අපි යොදාගෙන ලබන වගුව ඔබට මෙහිදී බලාගන්න පුළුවන්. යොදන භාරය කිලෝග්‍රෑම් බරවලින් අනුනාද දිග අපිට ලැබුණු පාඨාංක වගුව තිබෙනවා. මේ තිබෙන අනුනාද දිග වර්ග කළ විට ලැබෙන අගය. දැන් ප්‍රස්ථාර කඩදාසියක සුදුසු පරිදි අක්ෂ තෝරගෙන පරිමාණයක් සුදුසු පරිමාණයක් තෝරගෙන ප්‍රස්ථාරය කඩදාසිය පුරා ව්‍යාප්ත වන පරිදි ඛණ්ඩාංක තෝරගන්න ඕන. පරිමාණය තෝරන්නේ එහෙමයි. නැත්තම් සමහරට අපි පරිමාණය හරියට තෝර නොගත්තොත් ඛණ්ඩාංක ටික ළඟ ලැබෙන්න පුළුවන්. ප්‍රස්ථාර කොලේ නිකන් තිබෙනවා. එහෙම බෑ. ඛණ්ඩාංක ටික මුළු ප්‍රස්ථාර කඩදාසිය පුරා විසිරලා යන්න ඕන. එහෙම වෙන පරිදි තමයි මේ ඛණ්ඩාංක මාවසින් තෝරගෙන තිබෙන්නේ. මේ තිබෙන පළවෙනි ඛණ්ඩාංකේ දෙවෙනි ඛණ්ඩාංකේ තුන්වෙනි එක හතරවෙනි එක පස්වෙනි එක මේ ඛණ්ඩාංක වැඩිම ගණනක් කරහා ප්‍රස්ථාරය යන පරිදිත් ඉතිරුණ ඛණ්ඩාංක දෙපැත්තට වලට පේන මෙතන මේ ඛණ්ඩාංකයේ මදක් ඉවතර ගිහින් තියෙනවා. නැවතත් මේ ඛණ්ඩාංකෙත් අනිත් පැත්තට ගිහින් තියෙනවා. ඒ ඉතිරුණ ඛණ්ඩාංක දෙපැත්තට බෙදලා යන පරිදිත් අපි මෙයාකට ප්‍රස්ථාරයක් ඇඳා. දැන් ප්‍රස්ථාරය ඇඳීමට තෝරගත් ඛණ්ඩාංක හැර වෙනත් ස්ථාන දෙකක් අපි තෝරගන්නවා. සුදුසු පරිදි හොඳට ඡේදන වෙන තැන් දෙකක් මෙයාකට මේ රතු පාටින් දක්වලා තිබෙන්නේ. මේ වගේ ස්ථාන දෙකක් තෝරගෙන මෙම ස්ථානයේ අගෙන් මෙමාගේ අඩු කරන් y අක්ෂයේ දිග අපිට ලැබෙනවා. මෙතන x අක්ෂයේ දිගෙන් මෙතන y x අක්ෂයේ මෙම ස්ථානයේ දිග අඩු කරාම x අක්ෂයේ දිගේ ගන්න පුළුවන් අපිට දිග. මේ උස බෙදුවොත් අපිට මේ උසෙන් මේ ප්‍රස්ථාරය අනුක්‍රමණය සොයා ගන්න පුළුවන්. මෙම දක්වලා තියෙන අගයන්ට අදාළව මේ ප්‍රස්ථාරය අනුක්‍රමණය මා විසින් ගණනය කළ තිබෙනවා. ඔබට බලා ගන්න පුළුවන් මේ අගයන් අර අපි දක්වලා තිබුණු ඍජු කෝණී ත්‍රිකෝණයට අදාළ ලැබෙන අගයන් මේ තිබෙන්නේ. මෙයාකට සෙව්වම අපිට ලැබෙන ප්‍රස්ථාරයේ අනුක්‍රමණය 94.2 වැඩි ක්‍රම 10.2 කියලා. මෙම අනුක්‍රමණයේ අගය m අපි සිද්ධාන්තයේදී විග්‍රහ වූ g බෙදීම 4 4 වර්ගයෙන් ආදේශ කරොත් අපිට m තන්තු ඒක දිස්කන්දය
අපි ඒක දිස්කන්දය වෙනම ගණනය කරම්පට ලැබුණු වගේ එකයි සමහත්තයි නම වැරගින් දහර නමයයි කිලෝග්‍රෑම් මීටරයට. මේක ඒකක කිලෝග්‍රෑම් නෙමේ. ඒක දිස්කන්දය අපි ඒක දිගට ස්කන්දයට කියෙන තවනමක් තමයි රේකිය ගනත් ඒ කළ කෙනවා. එකත් හරි වැදගත්. ඒකක දිස්කන්දයවත් රේකී ගනත්වය. එකයි සමහත්තයි නමරි දහර නමයක් කිලෝග්‍රෑම් මීටරටික ලැබිලතියනවා. එමාගයන්මකට ආදේශ කරාම බඩ අභ්‍යාසයක් වසයෙන් මේ සරසුලේ සංඛ්‍යාතය සොයාගන්න පුළුවන්. පැහැදිලි නේද? ඔය නොදන්නා සරසුලක සංඛ්‍යාතය සොනාකාරය. දැන් අපි බලමු මේ පරීක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා ගත ඇති. අපි දැන් දෙවෙනි පරීක්ෂණය කරා යන්න බලමු. පරීක්ෂණ අංක 4 ධ්වනිමානය සම්බන්ධ දෙවෙනි පරීක්ෂණය. ධ්වනිමානය භාවිතා කර ඇති කම්බියක සංඛ්‍යාතය හා කම්පන දිග අතර සම්බන්ධතාවය පරීක්ෂා කරන්න. සංඛ්‍යාතය කම්පන දිගයි. ඒතර අපි මෙතන විචල්‍යයන් වශයෙන් සංඛ්‍යාතය වෙනස් කරනවා. ඊට අනුරූපව අනුනාද වන දිගත් වෙනස් කරනවා. අපි ඉස්සෙල්ලා පරීක්ෂණයේදී කරේ භාරය වෙනස් කරා. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ සංඛ්‍යාතය වෙනස් කරනවා. ඒ සංඛ්‍යාතය වෙනස් කරමින් මේ පරීක්ෂණය සිදු කරන්න බලමු. අපිට අවශ්‍ය වෙන උපකරණ තියෙනවා. ධ්වනිමානය සරසුල් කට්ටලයක් කිලෝග්‍රෑම් 2ක පමණ භාරයක්. එව නැත්තම් අපිට වෙනස් කරන්නත් පුළුවන්. අපිට ඒ අවස්ථානුකූලව අපිට තියෙන උපාංගත් එක්ක අපි සුදුසු පරිදි සුදුසු භාරයක් යොදා ගන්න. කිලෝග්‍රෑම් 2 3 4 සුදුසු වර්ගයක් යොදන්න පුළුවන්. අපි බලමු මේ පරීක්ෂණයේ සිද්ධාන්තය. අපිට ලැබෙන මුල්ම අනුනාද දිග L කියලා ගත්තොත් යම් සරසුලක් සඳහා අපිට එක පොඩුවක් ඇති වෙන නිසා මේ ස්ථානයේ ඇති වෙන තරංගාමයේ ලැම්ඩ බෙදීම දෙකක් කියලා කියන්න පුළුවන්. ඒක සමාන Lට ලැම්ඩ සමාන 2L V සමාන F ලැම්ඩ V සමාන මුල T බෙදීමෙන් ගත්තම F ලැම්ඩ සමාන වර්ගමූල T බෙදීමෙන් ලැම්ඩට ආදේශ කරාම අපිට ලැබෙන මේ ආකාර සම්බන්ධයක්. මෙතන අපිට L යුක්ත කරගන්න පුළුවන්. L සමානයි 1/2 වර්ගමූල T බෙදීමෙන් වැඩි කිරීම 1/F කියලා එනවා. අපිට අවශ්‍ය නම් දැන් මේ ස්ථානයේදී දැන් ස්වායත්ත විචල්‍ය වශයෙන් මා වෙනස් කරේ මේ සරසුලේ සංඛ්‍යාතය. සරසුල් කට්ටලේ සංඛ්‍යාතය වෙනස් කරේ. එනිසා x අක්ෂයට 1/F ගත්තා. y අක්ෂයට සංඛ්‍යාතය වෙනස් කරන විට ඊට අනුරූපව අනුනාද දිග වෙනස් වෙනවා. එනිසා y අක්ෂයට අපි පරායත්ත විචල්‍ය වශයෙන් නිල් තෝරගත්තා. අපිට ඕන නම් මේ අගයන් මාරු කර ගන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. එහෙම කරයි කියලා. අපිට ඕන නම් මෙතන F මේ පැත්තට අරගෙන L මෙහාට අරගෙන 1/L හා එපතර ප්‍රස්ථාරයෙන් දිනත් පුළුවන්. ඒක අපි බොහෝ විට අපි කරන්නේ ස්වායත්ත විචල්‍ය x අක්ෂයට ගන්නවා, පරායත්ත විචල්‍ය y අක්ෂයට ගන්නවා. ස්වායත්ත විචල්‍ය කියන්නේ අපි වෙනස් කරන භෞතික රාශිය. ඒ අණුව ඒ සමග විචලන රාශිය තමයි පරායත්ත විචල්‍ය කියන්නේ. ඒකයි මම මේ ආකාරයට සුළු කරලා තියෙන්නේ. දැන් මේ y සමාන mx ආකාරයට ලැබිලා තියෙනවා. දැන් 1/F ඉදිරියෙන් L ප්‍රස්ථාරගත කළ විට මූල අක්ෂය හරහා ගමන් කරන ප්‍රස්ථාරයක් ලැබෙනවා නම් අපිට මේ අනුනාද දිගයි 1/F අතර සම්බන්ධය පරීක්ෂා කරන්න පුළුවන්. මේක මූලක්ෂය හරහා යනව නම් L සමානුපාතය 1/F. එහෙම නැත්නම් 1/F සමානුපාතය L, F සමානුපාතය අනිත් පැත්ත ගත්තම අපිට 1/L කියලාත් ගන්න පුළුවන්. ඒ ආකාරයට ධ්වනිමාන තන්තුවේ සංඛ්‍යාතය අපිට මෙතනින් විලෝමය විග්‍රහ කරගන්න පුළුවන්. අවශ්‍ය නම් මේ ආකාරයට L සමානුපාතිකයි 1/F කියලා අපිට ලැබුණේ. අපි මේ පැත්තට ගෙනාවොත් F සමානුපාතය 1/L. ඒ කියන්නේ තන්තුවේ දිග වැඩි වෙනකොට අනුරූප සංඛ්‍යාතය අඩු වෙන්න ඕන. දිග වැඩි වෙනකොට සංඛ්‍යාතය අඩු වෙන්න ඕන. ඒ වගේම අනිත් පැත්තටත් අපිට කතා කරන්න පුළුවන්. F සමානුපාතිකයි 1/L සංඛ්‍යාතය වැඩි කරොත් අඩු මනුනාදිකුත් අපිට ලැබෙන්න ඕන. එන වැඩි සංඛ්‍යාත වලට අපි ලැබෙන අඩු අනුනාද දෙක. අඩු සංඛ්‍යාත වලට වැඩි අනුනාද දෙකක් අපිට ලැබෙන්න ඕන. පැහැදිලි නේද? රයිට්. දැන් අපි බලමු මෙම පරිසරනිද ඔය ක්‍රමය නැවතත් විස්තර කරලා තිබෙනවා. මේ සරසුල් කට්ටලයේ තිබෙන ආකාරය ඔබට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පරිසනාගාරයක තියෙන සරසුල් පද්ධතිය සංගීත ස්වර වලට අනුරූප නිෂ්පාදනය කළ තියෙනවා. සංගීත ස්වර වලට අනුරූපවයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයාලා දන්න සංගීත ස්වර සා රී ගා මා පා ද නි උච්චස. ඒ තවස් ස්වර තියෙන. නමුත් මේ සරසුල් පද්ධතිය හදලා තියෙන්නේ ඒ ස්වර ටිකට
අනුරූප. ඒ ස්වරවල සංඛ්‍යාතයන් ඔය කැටේට මම වැදගත් වුණොත් මේව කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ මේ දුදරුව. නමුත් උගන්වන්නට වැදගත් වෙන්න පුළුවන් යම් අවස්ථාවකදී මේවයි සංඛ්‍යාත ඒ අවස්ථාවක් වුණොතින් මේකින් බලා ගන්න පුළුවන්. ඒ වගේම සරසුලක සංඛ්‍යාතය එහි උස අඩු වෙනකොට වැඩි. දැන් බලන්න මේ සරසුල උස අඩු එක. එයාගේ සංඛ්‍යාතය 512යි. ඊට වඩා පොඩ්ඩක් දිග වැඩි මෙයා. එයාගේ සංඛ්‍යාතය 480යි. දැන් සරසුලේ දිග වැඩි වෙනකොට සංඛ්‍යාතය අඩු වෙනවා. ඉතින් මේකට හේතුව ඇත්තටම අවස්ථිතිය. ස්කන්ධය වැඩි වෙනකොට කම්පණීමේ හැකියාව අඩු වෙනවා. ඉතින් මතක තියාගන්න සරසුලේ බර වැඩි වෙනවා දැන්. ස්කන්ධේ දැන් මේකේ සරසුලේ දිග වැඩි වෙනවා කියන්නේ බර වැඩි වෙනවා. බර වැඩි වෙන වැඩි වෙන කම්පණීමේ හැකියාව අඩු වෙනවා. දෝකමනේ අපි අර සමාහලාට සරසුල් ගැන විස්තර කරනකොට අපි කියන සමහර ගණන්වලදී සරසුලක දැත්ත ඉටිසල්පයක් හෝ ඊයම් සල්පයක් දමා බර කරනවා කිව්වම අපි දැනගන්න ඕනේ තේන්නේ මොකද්ද වෙන්නේ සංඛ්‍යාතයේ සල්පයක් අඩු වෙනවා. මොකද බර වැඩි වෙන්න ඒකේ සංඛ්‍යාතයේ අඩුවීමක් වෙනවා. ඒ වගේම සරසුලක දැත්තක් අපි පීරි ගාලා එයාගේ බර අඩු කරොත් එයාගේ සංඛ්‍යාතයේ වැඩි වෙනවා. පැහැදිලි නේද? දැන් අපි බලමු සරසුල් කිහිපයක් සඳහා අනුනා දිග වෙනස් වෙන ආකාරය පිළිබඳ පාඨාංග කිහිපයක් ලබා ගන්න. මේ දරුව දෙන්නේ කෙන බලන්න මේ පාඨාංග ගන්න. සල සරසුල් පෙට්ටිය අරගෙන පෙන්නන්න. මේ සරසුල් තියෙන ආකාරය වැදගත් වෙනවා. අපි අර ඇඳපු විදිය මෙතන මේක මේ පැත්තට බැලුවනම් මේ තිබෙන දිග වැඩිම සරසුල යා හර්ට්ස් 256. මේ දිග අඩුම සරසුල යා හර්ට්ස් 512. ඕනම සරසුලක මේ නැමි ස්ථානයේ ඒ සංඛ්‍යාතය සඳහන් කරලා තිබෙනවා. මම හිතන්නේ මේ කැමරාවෙන් නම් ඒ බලාගන්න අපහසු වෙයි. උත්සාහ දරමු උපරිම ආකාරයෙන් බලන්න මේ සරසුල සංඛ්‍යාතය පෙන්න ගන්න පුළන්ද කියලා. මම හිතන්නේ ඔබට යන්තම් දැర్శණය වෙනවා ඇති මේ ආකාරයට. සංඛ්‍යාතය වැඩිම සරසුල මිටිම සරසුල, සංඛ්‍යාතය අඩුම එක දිගම සරසුල. දැන් අපි මේ සරසුල් වැඩිම සංඛ්‍යාතය තන සරසුල තෝරගෙන ඉස්සෙල්ලා අපි අනුනාදික ලබා ගන්නවා. ඊට පස්සේ සංඛ්‍යාතය අඩු වෙන අනුපිළිවෙලට අපි සරසුල් තෝරගෙන නැවත නැවතත් අනුනාද අවස්ථා කීපයක් ගන්න බලමු. එවිට අර කලින් පරීක්ෂණයේදී මා විස්තර කළ සරසුලක සංඛ්‍යාතයේ සෙවීමේ පරීක්ෂණයත් අපිට මෙතෙන්දී ඕනම් කරන්න පුළුවන්. අපි හිතුවා මේක සරසුල සංඛ්‍යාතය අපි දන්නේ නැහැ. අපි එක සරසුලක් මා කරේ තෝරගෙන 300 අපි ගා තියෙනවා 384 හර්ට් සරසුල. අපි ඒ සරසුල අපි හිතුවා මේක සංඛ්‍යාතය අපි දන්නේ නැහැ. මොකද අපේ අරමුණ මේක සොයන නෙමෙයි. මේ සංඛ්‍යාතය හා තන්තුවේ දිග අතර සම්බන්ධය හන්නේ ඒ පරීක්ෂණ ඇසුරින් ඉස්සෙල්ල පරීක්ෂණෙත් අපිට කරන්න පුළුවන්. මේ නොදන්න සරසුලක සංඛ්‍යාතය සොයන්න. එතන මම විචාල්‍ය කරගන්නවා සරසුල්වල සංඛ්‍යාතය. ඒ වගේම මේ සංඛ්‍යාතයත් එක්ක අනුනා දිග වෙනස් වෙන විදිහ. එතකොට අපි දැන් මේ සරසුලේ සංඛ්‍යාතය හොයන්න මේ සරසුලත් මේ පිළිවෙලට තබා ගන්නවා අපි. දැන් මේ සංඛ්‍යාතය දන්නේ නැහනේ. අපි උස පිළිවෙලට තබා ගන්නවා. අපි මේකේ සංඛ්‍යාතය දන්නේ නැහැ කියලා හිතමු. අපි දන්නේ නැහැ මේ සරසුලේ සංඛ්‍යාතය. නමුත් අපිට මේ උස පිළිවෙලට තබන්න පුළුවන්. උස පිළිවෙලට තැබුවම මේ සරසුල් දෙකේ මේ අපි පෙන්නන මේ සරසුල් දෙක තියෙනුනේ. ඒ දෙක අතරමැදිය ගැයක් තමයි මෙයාට එන්නේ. නමුත් මෙයාට අපිට මේ පිළිවෙලට අනුනාදය ගන්න පුළුවන්. අනුනාද අවස්ථාව අපිට ලබා ගන්න පුළුවන්. නමුත් අපි යාගේ සංඛ්‍යාතය දන්නේ නැහැ. අනුනාදය ගන්න පුළුවන් මෙයාට අනුනාදය ගත්තා, මෙයාට ගත්තා මේ එකකවත් අපි සංඛ්‍යාතය වැදගත් වෙන්නේ නැහැ නේ මේ අනුනාදය ලබා ගැනීමට. සරසුල කම්පණය කළ තබනවා පිහිදාර අතර දුර වැඩි කරන් යනකොට කඩදාසි ආරෝක්‍ය 21 මොහොත ගන්න පුළුවන් අපිට. ඒකට අපිට මේ සරසුලේ සංඛ්‍යාතය දැනගත යුතු නෑ. අපි අනුනාදය මෙතනින් ලබාගෙන ඒ අනුනාද දිග මැන ගන්නවා. අපි ප්‍රස්ථාරය අඳිනකොට මේ සරසුලට අපිට ඛණ්ඩාංකයක් මාක් කරන්න බෑ. මක් නිසාද අපි ඒකේ අනුනාද දිග දන්නෝ සංඛ්‍යාතය දන්නේ නෑ. අනිත් සරසුල් වල අනෙක් සරසුල් වල සංඛ්‍යාතය භාවිතයෙන් අනුනාදික භාවිතයෙන් ප්‍රස්ථාරය අඳින. ඇඳලා ප්‍රස්ථාරය ඇසුරෙන් අපිට පුළුවන් වෙනවා මේ නොදන්න සරසුලේ සංඛ්‍යාතය ලබා ගන්න. ඒකත් පුළුවන්. ඒ වගේම අපි පරීක්ෂණ ප්‍රධාන අරමුණ
එල්හායකයට පතර සම්බන්ධය තහවුරු කරගෙන. අපි බලමු මේක කණ්ඩායම් කීපයක් ලබා ගන්න. බලන්න බාරයක් යොදලා අපි කීයද ඉස්සෙල්ලාම දෙන බාරය? කිලෝග්‍රෑම් 2.5යි. අපි මේ පරීක්ෂණයේදී බර වෙනස් කරන්නේ නැහැ. බර අපි විචල්‍යයක් කරගන්නා මේ පරීක්ෂණයේදී විචල්‍ය වෙන්නේ සරසුලේ සංඛ්‍යාතය හා අනුනා දිග. බර අපි ස්ථාරව පවත් ගන්න. ඒතර ඒක නියතාගයක් වශයෙන් ගන්න. ඒතර තන්ති ආතතිය 2.5යි කිලෝග්‍රෑම් බර නිව්ටන් කරගන්න පුළුවන්. ඒක ආතතිය වශයෙන් අපි ගණනය කිරීමේදී යොදා ගන්න. බලන් දිග වැඩි කරන්න උත්සාහ කරමු. මේ ආකාරයට දිග සල්ප වශයෙන් වෙනස් කරන්න මේ පළමු අනුනාද අවස්ථා සමහර විට අපි අතින් මගහැරෙන්න පුළුවන් මේ දිග විශාලකින් වෙනස් කරොත්. අපි සාමාන්‍ය අනුනාද දිග වෙනස් කරනකොට මිලිමීටර් දශම ගණන් වලින් පවා වෙනස් කරන්න වෙනවා. ඒක මොහොතකින් අනුනාදේ අපෙන් ඉවත් වෙලා ගිහිල්ලා අපි නොදෙනුවත්ම අපි දෙවෙනි අනුනාද අවස්ථාවට අපි රැගෙන යන්න පුළුවන්. ඒ නිසා අපි බොහොම ප්‍රවේශමෙන් තමයි මේ දිග වැඩි කිරීම සිදු කළ යුත්තේ. බලන්න මේ ආකාරයට සරසුල කම්පණය කර තබා පිහිදාරය අතර පරතරය වැඩි කරමින් පරීක්ෂණ නැවත නැවත සිදු කරන විට එක්තරා අවස්ථාවකදී කඩදාසි ආරෝහක විසි වෙනවා. ඔබට හොඳින් දැක ගන්න පුළුවන් වේ දැන්. මහිතන් ඉතාම හොඳින් ඔබේ දකින්න ඇති. දැන් අපි සංඛ්‍යාතය අඩුවන ඊළඟ සරසුල තෝරගනිමු. ඊළඟ අපිට තියෙන්නේ සංඛ්‍යාතය 512 අපි තෝරගත්ත 480. 480 සරසුල තෝරගනිමු. එම සරසුල සඳහා නැවත අනුනාදය ලබා ගැනීම සලකා බලමු. ගන්න සරසුල. දැන් අපි 480ට අනුනාදිකයි ලබා ගන්න උත්සාහකය දෙන්න මේ. පිහිදාර අතර දුර පොඩක් වැඩි කරා. නැවතත් දිග වැඩි කරන්න බල. හරි. ද මේ ආකාරයට ඔබ අවස්ථා කීපයක්ම දැක්ක අනුනාදය ලැබෙන විදිය. ද මේ අනුනාද දිග මැනගෙන අපි බිින්දුවම තබන් හරිට. අනුනාදිග මැනගෙන සෑම සරසුලක් සඳහාම අපි පාටාංක වගුවක් සටහන් කරගත්තම එතනින් හට අපිට ගණනය කිරීමෙන් අපගේ අවශ්‍යතාවයන් සිදු කරගන්න පුළුවන්. අපි බලමු මේ ගණනය කිරීම සිදු කරන ආකාරය මේ දරු දෙන වාඩිවෙන්න. මේ පරීක්ෂණය සිදු කරන ආකාරය තිබෙන්නේ පිහි ආධාර අතර දුර අවමෝන පරිදි තබා කඩදාසි ආරෝක තැබුවා. සංඛ්‍යාතයේ වැඩිම සරසුලෙන් කම්පනය කර ධ්වනිමානය මතෙහි මිට තැබුවා. පිහි ආධාර තුර වැඩි කරමින් නැවත පරීක්ෂණය සිදු කර අපි කඩදාසි ආරෝක විසවන අවස්ථාව ලබා ගත්තා. පිහි ආධාර තුර දුර මැන්න සංඛ්‍යාතයේ අඩුවන අනුපිළිවෙලට පරීක්ෂණ නැවත සිදු කර අපි මේ එම අවස්ථාන් තමයි ඔබ තිරය දකින්නේ. පාටාංක වගුව සරසුලල සංඛ්‍යාතය මේ ආකාරයට අපිට තිබෙනවා. අනුනාද දිග මේ ලබාගත් සත්‍යාගයන් අපි පරීක්ෂණය සිදු කරලා ලබාගත් අගයන් තියෙන්නේ. මේ මාගයන් යොදාගෙන ඔබට අවශ්‍ය ගණනය කිරීම සිදු කරගන්න පුළුවන්. දැන් බලන්න මේ 384 සංඛ්‍යාතයේ සරසුල අපි කොටු කළ තියෙන්නේ මේ සරසුලේ සංඛ්‍යාතය හොයන්න බලාපොරොත්තු වෙනවා. මේ අනිත් කණ්ඩායම්වලින් තමයි අපි ප්‍රස්ථාරය අඳින බලාපොරොත්තු වෙන්නේ. මේ තිබෙන්නේ සංඛ්‍යාතය, මේ තිබෙන්නේ 1.8 වගේ.
මේ තිබෙන අනාදිග එමා ගයන් ඔබට සටහන් කරගෙන ඔබටම පුළුවන් මින් ඉදිරියට මේ ගණනේ කිරීම සිදු කරන්න. අපි බලමු මේ ප්‍රස්ථාරය ඇඳලා කොහොමද ගණනේ කරන්න කියලා. මෙදරේ ප්‍රශ්නයක් තියෙනවා. සර් මම පරීක්ෂණයේදී සරසුල් වල සංඛ්‍යාතයේ අඩුවන අනුපිළිවෙලට තෝරගන්නේ ඇයි? ඔව් සංඛ්‍යාතයේ අඩුවන අනුපිළිවෙලට තෝරගන්නේ අපි පෙර විස්තර කරා එක තැනකදී බලන්න නැවතත් F සමානුපාතිකයි 1ට L කියලා අපිට ආවා. එතකොට අපි එතන විස්තර කරා මේ සංඛ්‍යාතයේ වැඩි වුණොත් අඩු අනුනා දෙකක් තියෙන. එහෙනම් අපි සංඛ්‍යාතයේ වැඩිම සරසුලෙන් පටන් ගත්තොත් අපිට ලැබෙන අඩු මනුනාද දෙක. එතන අපි ඒ ආකාරයට සරසුල් තෝරගත්තම වැඩිම සර වැඩිම සංඛ්‍යාතයේ තන සරසුලට තමයි අඩු මනුනාද දෙක ලැබෙන්නේ. ඊට පස්සේ අපි ඊට වඩා සංඛ්‍යාතයේ අඩු වෙන ගණනකට පොඩ්ඩක් අනුනාදික වැඩි වෙනවා. එතන අපිට නැවතත් හැම සරසුලක් සඳහාම දිග අවමයක ඉඳලා වැඩි කරන්න ඕනේ නැහැ. පළවෙනි සංඛ්‍යාතයේ වැඩිම සරසුලට අනුනාද දෙක ගත්තා. ඊට පස්සේ තව ඩිංගක් දිග වැඩි කළ ඊළඟ අනුනාද අවස්ථාව ගන්නවා. එතන ඉඳලා දිග වැඩි කළ ඊළඟ අනුනාද අවස්ථාව ගන්නවා. ඒ විදිහට අපිට පිළිවෙලකට ක්‍රමානුකූලව මේ පරිශීලනය කරන්න පුළුවන්. ඒක අපි සංඛ්‍යාතයේ අඩු වෙන පිළිවෙලට සරසුල් තෝරගන්න. මම දැන් පැහැදිලි ඇති. දැන් අපි බලමු මේ ප්‍රස්ථාරයේ අදාළ ඛණ්ඩාංක මේ ආකාරයට ලකුණු කරලා ප්‍රස්ථාරයේ ඇඳිවිට අපිට මෙයාගේ මූල ලක්ෂණා ගමන් කරන සල්ලික ප්‍රස්ථාරයක් ලැබෙනවා. මේ ප්‍රස්ථාරය අනුව අපිට තහවුරු වෙනවා L සමානුපාතිකයි 1ට F කියලා ප්‍රස්ථාරයේ මූල ලක්ෂණා ගමන් කරන බැවින් මෙම ඛණ්ඩාංක ඔබටම ප්‍රස්ථාර කඩදාසියක ලකුණු කරලා මෙම අගයන් මෙම තහවුරු කිරීම සත්‍යාපනය ඔබටම කරගන්න පුළුවන්. මේ පරීක්ෂණයේදී දැන් අපි කිව්ව අර නොදන්නා සරසුලේ සංඛ්‍යාතය සොයාගන්න. ඒකට අපිට මඟ පෑදෙනව මෙහෙම. අපි එම සරසුලට අනුනාද දිග දන්නෝ. එම අනුනාද දිග සඳහා අපිට පුළුවන් මේ අනුනාද දිග මෙතන තෝරගෙන ඒ අනුනාද දිගේ ඉඳලා අපි මේ පැත්තට රේඛාවක් ආවොත් මෙහෙම දකුණු පැත්තට ප්‍රස්ථාරයේ හමුණ තැනින් අපිට මෙහෙම පල්ලේ හට આવොත් අපිට ලැබෙන 1ට F වගේ. එමේ 1ට F වගේ ආපහු පරස්පරය ගත්තම එම සරසුලේ සංඛ්‍යාතය ලබා ගන්න පුළුවන්. අපි දන්නව මෙතන මේ අනුනාද දිග අපිට ලැබෙන 21යි. එම අනුනාද දිග 21ට අදාළව මෙතන 21 මේ මේ ස්ථානේ මෙන්න මේ කිට්ටුව තමයි 21 තියෙන්නේ. ඒ 21 ඉඳලා මේ පැත්තට ආවා. එතනින් පල්ලේ හටාවට පස්සේ අපිට පුළුවන් මෙතනින් මේ සංඛ්‍යාතයේ පරස්පරය ලබාගෙන එම නොදන්නා සරසුලේ සංඛ්‍යාතයේ මේ පරික්ෂණයෙන් හොයන්නත් පුළුවන්. ඒත් අපි කරුණු දෙකක් මේ පරික්ෂණය තුළ ඉෂ්ට කරගෙන තියෙනවා දැන්. අපිට අවශ්‍ය නම් මේම පරික්ෂණයෙන් තවදුරටත් ගණනය කිරීමක් කරලා මේ තන්තුවේ රේඛීය ඝනත්වය සොයන්න පුළුවන්. එම ප්‍රස්ථාරෙම අපිට අලුතෙන් ප්‍රස්ථාරයක් අඳින්න අවශ්‍ය නැහැ. මේ ප්‍රස්ථාරය සිද්ධාන්තයට අනුව මේ අනුක්‍රමණය සමානුපාතයි සමානයි 1 බෙදීම 2යි වර්ගමූල t බෙදීම mට ආදේශ කරාම අනුක්‍රමණය දන්නවා. තන්තුවට එදූ ආතතිය අපි දන්නවා 3.5 කිලෝග්‍රෑම්. මේ පරීක්ෂණයේදී අපි යොදලා තිබුණේ ඔය ඛණ්ඩාංක අරන් තියෙන කිලෝග්‍රෑම් 3.5ට. එම කිලෝග්‍රෑම් 3.5 මෙතෙන් දෙදුවම ඔබට තන්තුවේ රේඛීය ඝනත්වය මේ ආකාරයෙන් සොයන්න පුළුවන්. ඒ වගේම අපිට අවශ්‍ය නම් තවත් ගණන කිරීමක් කළා මේ තන්තුවේ රේඛීය තන්තුවේ ප්‍රවේගය එහෙම නැත්නම් තන්තුවේ දිගේ තීර තරංග ප්‍රවේගය අපිට හොයන්න පුළුවන් මේ ආකාරයට ගණන කිරීමක් කරොත් ලැම්ඩා බෙදීම 2ක් L ලැම්ඩා සමානයි 2යි L V සමාන F ලැම්ඩා ආදේශ කරාම මෙම L හා 1ට F අතර ප්‍රස්ථාරයේම අනුක්‍රමණය V බෙදීම 2ටත් සමාන වෙනවා. මේ අමතර දේවල් මම විස්තර කරේ ඔබට එම ප්‍රස්ථාරයේම අයිමත් ප්‍රස්ථාරයක් අඳින්න ඕනේ නැහැ. එම ප්‍රස්ථාරයේම අනුක්‍රමණය V බෙදීම 2ට සමාන වෙනවා. එමගින් ඔබට තන්තුවේ තීර තරංග ප්‍රයෝගයත් අභ්‍යාසයක් වශයෙන් සොයාගන්න පුළුවන්. එනම් අද දින අපි දෝලනහ තරංගවල ඉතාමත් වැදගත් පරීක්ෂණ දෙකක් ධ්වනිමානය සම්බන්ධයෙන් විස්තර කරා. මම හිතන්නේ ඉතාමත් වැදගත් මෙවර විභාගයේදී ඔබට මම හිතන විදිහට අනිවාර්යයෙන්ම මේ දැනුම ප්‍රයෝජනවත් වෙයි, උපයෝගී වෙයි. මේ පළවෙනිදින් අධ්‍යයනය කළා ඔබගේ අනාගතය සාර්ථක කරගන්න මෙවර උසස් පෙළ විභාගයේදී විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න හැකියාව ධෛර්ය ශක්තිය ලැබේවයි ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි. ආයුබෝවන්.